ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතයේ උඩුසිතින් යටිසිතට යාමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ උඩුසිතින් යටිසිතට එන්න පුළුවන් වෙනකොට එක මිනිස්සෙක්ගේ ජීවිත තුළ මේ බලය කියන දේ, ශක්තිය කියන දේ, ආලෝකය කියන දේ ස්ථාපිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි භවනාව කියන දේ ගොඩක් සුවිශේෂී. ගොඩක් වෙලාවට මේ භවනාව කියන දේ අපිට අතහැරලා ගිහිල්ලා පොඩි කාලේ ඉඳලා අපි කැමති ශබ්දයට, ඒ නිසා ශබ්දේ නගනකොට, කෑ ගහනකොට, අප්පුඩි ගහනකොට, කෑ දඟලනකොට අපි කියනවා හරිම ඇක්ටිව් මෙම්බර් කෙනෙක් කියලා. මේ ක්‍රියාශීලී පුද්ගලයෙක් කියලා කියනවා. ඉතින් මේ ක්‍රියාශීලී පුද්ගලයාව නිරන්තරයෙන්ම කවදා හරි පුතා නිකමට හරි හදිස්සියේ හරි මේ විදියට හිටියොත් කාර්ය කියනවා, මොනවද පුතේ පැත්තකට වෙලා ඉන්නේ, නේ මේ ඔයා දඟල දඟල හිටපු කෙනෙක්නේ, ඇයි මේ දැන් දඟලන්නේ නැත්තේ කියලා. ඇත්ත මේ මොහොත වෙනකොට මේ හැම දෙයකුත්ම වැදගත්. හැබැයි රත්තරන්නම් මේ තාත්තේ පුතේ දුවේ කොච්චර අපි කතා කරත්, කොච්චර කෑ ගැහුවත් නිහඬියාව තුළ තියෙන බලය පුදුමාකාරයි. ඒ නිසා මේ නිහඬියාව කියන දේ සල්ලි වලට ගන්න බෑ. ඒ නිසා ඔබට ශබ්දයක් කියන දේ මේ මොහොතේදී ඇති කර ගන්නට පුළුවන්. මේ ඔබගේ ජීවිතයට පුළුවන්කමක් තියෙනවා මේ ශබ්දයක් දාලා ඇති කරලා අප්පුඩි ගහලා ඒක ඇති කරව ගන්න. හැබැයි නිහඬියාවට මේ මොහොතේදී ඔබට ඇති කර ගන්න ඔබටම විතරයි පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේක අමාරු කාර්යයක්. ඒ නිසා මේ පොළොව තලයේ තුල ගොඩක් මිනිස්සු උත්සාහ කරනවා නිහඬ වෙන්න. හැබැයි නිහඬ වෙන්න බෑ. ඇස් දෙක වහගත්ත වෙලාවේ ඉඳලාම සිත හැම තැනටම දුවනවා. එහෙට මෙහෙට හැම තැනටම දුවනවා, සිත දුවනවා. සිත හීලෑ නැහැ. ඒ නිසා ගොඩක් අය කියනවා මට නම් අයියෝ මේ හිත ඇස් දෙක වහගෙන මේ හිත එකලස් කරගෙන ඉන්න බෑනේ කියලා. නමුත් අම්මේ තාත්තේ පුතේ දුවේ ඒක පුරුදු වුණාම කරගන්න පුළුවන්. ඒක අමාරු කාර්යයක් නෙමෙයි. භවනාව කියන දේ අමාරු එකක් නෙමෙයි. ඒක ජීවිතයේ සාමාන්‍යයෙන් යථාර්ථවාදීව හුරු එකක්. ඉතින් නමුත් අපි කොහොමද කරන්නේ කියලා පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. එහෙනම් පළවෙනි ස්ටෙප් එක තමයි ඔබගේ ජීවිතයේ මේ භවනාව කියන දේට ප්‍රවිෂ්ඨ වෙන්න ආසාවක් ඇති වෙන්නට ඕනේ. ආසාවක් ඇති වුණොත් විතරයි භවනා කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒ නිසා දැන් මේ ආසාව ඇති වුණාට පස්සේ ඒක වෙනුවෙන් කැපකිරීමක් වෙන්නට ඕනේ. දැන් කැපකිරීමක් සිදු වුණාම තමයි මේ දේ යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඉතින් ඔබට භවනා කරන්න ආසයි නම් කවුරු හරි ඔබට ගුරුහරුකම් කියලා දෙන්නට ඕනේ. ක්‍රමවේදයේ කියලා දෙන්නට ඕනේ. නැත්තම් ඔබ දන්නේ නැහැනේ. ඔබ ඇස් දෙක වහගෙන හිටියත් මේ මොහොතේ භාවනාවක් සිදු වෙන්නේ නැතුව යන්නට පුළුවන්. ඒ නිසා භාවනාවක් සිදු වෙන්නට නම් මේ මොහොතේදී කවුරු හරි කෙනෙක් කියලා දෙන්න ඕනේ. ඉතින් මං විශේෂයෙන් අම්මලා තාත්තලාට අරයුම් කරන්නේ ඔබ කවදා හරි භාවනා යෝගියෙක් වෙන්න. ඔබ කවදා හරි භාවනා යෝගියෙක් වෙන්න තාත්තේ අම්මේ. එදාට පුළුවන් වෙනවා පුතාලා දුවලවත් භාවනා යෝගීන් කරගන්න. ඉතින් විවාහ වෙනකොට කවදාකවත් භවනාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. කියලා දෙන්නේ නැහැ. ඒ නිසා පල්ලියට එන්නත් කියලා දෙනවා, පාටි ගන්න කියලා දෙනවා, ඊට පස්සේ ඇවිදින්න කියලා දෙනවා, අන්දන විදිය කියලා දෙනවා, අරේන්ජ්මන්ට්ස් කියලා දෙනවා, ඔක්කොම කියලා දෙනවා. හැබැයි මේ ජීවත් වෙන්න මේ පෞද්ගලිකව තමාගේ ජීවිතේ ඇතුළට ගිහිල්ලා භවනාව කියන දේ ජීවිතේ හුරු කරලා දෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම හුරු කරලා දුන්නේ නැහැයි කියලා අපි කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අද දවසෙන් ඔබට පුංචි අඩිතාලමක් දාලා හෙට දවසේදී අපි භවනාවට ඇතුල් වෙමු. ඇතුල් වෙලා බලමු භවනාව කියන දේ අමාරු දෙයක්ද, ලේසි දෙයක්ද කියලා බලමු. එහෙනම් ආසාවෙන් අපි හෙට දවසේදී මේ දවසේ සිතුවිල්ලට සම්බන්ධ වෙලා භවනාව අපි ඉගෙන ගන්නටයි යන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාටම හෙට දවසේ හමු වෙනතුරු චිසු පිහිටයි.